හරි. අපි කලින් දවසක ළමයි පිටු අංක 22 ප්‍රශ්න අංක 6න් තමයි නතර වුණේ. හොල්ඩා බාර පාඩම පිටු අංක 22 ප්‍රශ්න අංක 6න් නතර වුණේ. ලාභලාභ විසර්ජන ගිනුම හැදුවා, ජංගම ගිනුම හැදුවා, ජංගම ගිනුම බැලන්ස් කරගන්න බැරි වුණා. වෙලා මදි වෙච්ච නිසා ඔයගොල්ලෝ මම බැලන්ස් කරන්න කිව්වා. හරි. අද 7 වෙනි ගාන්ට යමු. ප්‍රශ්න අංක 7ට යමු. ප්‍රශ්න අංක 7. සිල්වා ප්‍රනාන්දු සොයිසා විසින් 2019 4/1 දින පහත හවුල් ගිවිසුමක් යටතේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලාදී ස්ථාවර ප්‍රාග්ධනය මත වර්ෂයකට 15% පොලි ප්‍රතිපාදනයක්, ගැන්ලි සඳහා වාර්ෂිකව 12% පොලි අය කිරීමක්, මාසිකව සිල්වාට හා සොයිසාට පිළිවෙලින් 800ක 500ක වේතනයක්, ඉතිරිවන ලාභය අවුල්කරුවන් අතර 2:2 එක අනුපාතය බෙදා ගැනීම. 2019/12/31 අවසන් කාලච්ඡේදය සඳහා හවුල් ව්‍යාපාරයෙන් පහත්තරතුරු ලබාගෙන ඇත. කාලච්ඡේදයේ ශුද්ධ ලාභය, ස්ථාවර ප්‍රාග්ධනය සිල්වා ප්‍රනාන්දු සොයිසා, ගැනිලි සිල්වා ප්‍රනාන්දු සොයිසා ගිනිච රටා වරහන් ඇතුළේ තියෙනවා. ප්‍රථම මාස 6 සෑම මාසකම මුල සමානව, අවසන් මාස 6 සෑම මාසකම මැද සමානව, 2019/10/1 දින ඔබ විසින් වර්ෂයේ සඳහා ලාභලාභ විසර්ජන ගිනුමයි හවුල්කරුවන්ගේ ජංගම ගිනුම් පිළියෙල කරන්න. ආයි ගාන කියව ගන්න. ආ මේ ගානේ වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා. සිල්වා ප්‍රනාන්දු සොයිසා ව්‍යාපාරයේ පටන් ගත්තේ 2019/4/1 නේද? හයිලයිට් කරන්න. 2019/4/1 පටන් ගන්න අවුරුද්දකට පස්සේ නම් 2023/31 නේද ඉවර වෙන්න ඕන. ගිනුම් මාසර නමුත් ගිනුම් මාසර ඉවර කරලා තින්නේ 2019/12/31 අවසන් කාලච්ඡේදයනේ තියලා තියෙන්නේ. එන අවුරුද්දක් නෑ. මාස කීය තියෙන්නේ? 4/1/12/31 අතර කාලයේ මාස 9යි තියෙන්නේ. එහෙනම් මේ ගාන හදන්න වෙන්නේ අවසන් මාස 9ක් සඳහා. 2019/12/31 අවසන් මාස 9ක් සඳහා තමයි හදන්න වෙන්නේ. අවසන් වර්ෂයක් සඳහා හදන්න බෑ. ඒක දැක්කට ඇතුළම මුළු ගානම වැරදි. ඒ දින දෙක හයිලයිට් කරගන්න. ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ 2019/4/1, ගිනුම් මාසර වැහිච්ච දවසේ 2019/12/31, මාස 9යි තියෙන්නේ නේ? 4/1/12/31. හරි. දැන් ගාන එකව තවක් කියව ගන්න. රූල් කරන්න. සිල්වා ප්‍රනාන්දු සොයිසා SF ඉසෙඩ් කියලා දාගත්තා මං. සිල්වා ප්‍රනාන්දු සොයිසා හවුල් ව්‍යාපාරය 2019/12/31 දිනෙන් අවසන් වර්ෂයේ සඳහා, අවසන් මාස 9 සඳහා, 2019/12/31 අවසන් මාස 9 සඳහා ලාභාලාභ විසර්ජන ප්‍රකාශනය. ලාභාලාභ විසර්ජන ප්‍රකාශනය. හරි. කලින් දවසේ වගේ ෆෝමැට් එක ලියා යන්න. විසර්ජන ප්‍රකාශනයේ පටන් ගන්න ශුද්ධ ලාභය. එකතු කරන්න ගැනිලි පොලි. සිල්වා ප්‍රනාන්දු සොයිසා. අඩු කරන්න ප්‍රාග්ධන පොලි. සිල්වා ප්‍රනාන්දු සොයිසා. අඩු කරන්න හවුල් වේතන. සිල්වා ප්‍රනාන්දු සොයිසා. ඉතිරි ශුද්ධ ලාභය. ලාභ කොටස්.
සිල්වා ප්‍රනාන්දු සොයිසා ඔන්න විසර්ජන ගිනීමේ ෆෝමැට් එක ඊළඟ ජංගම ගිනුම හවුල් කරු 3 දෙනයි අනුතිරු 3යි මැදින් ඩබල් ලිරි ගහලා බෙදලා ජංගම ගිනුම සිල්වා ප්‍රනාන්දු සොයිසා විසර්ජන ගිනුම විසර්ජන ප්‍රකාශනයේ පටන් ගන්න ශුද්ධලාභය නේද කීයද මේ මාස 9 ශුද්ධලාභය කාලච්ඡේදයේ ශුද්ධලාභය 498,395 මෙතන දැම්මා 498,395 498,395 ට්‍රයි ජංගම ගිනුම් පටන් ගන්නේ ආරම්භක ශේෂ වලින් නේද ආරම්භක ශේෂය තියෙන නම් ගිය අවුරුද්දක් තියෙන්න ඕනේ නේද ගිය අවුරුද්දේ අවසන් ශේෂ නේද දරුවනේ මේ අවුරුද්දේ ආරම්භක ශේෂ වන්නේ හවුල් ව්‍යාපාරය පටන්ගෙන තියෙන්නේත් මේ අවුරුද්දේ නේද එහෙනම් ආරම්භක ශේෂය තියෙන විදියක් නැහැ නේද එහෙනම් මේකේ ආරම්භක ශේෂයක් නැහැ ඒක හරිනේ හරි දැන් හවුල් ගියුසෙ මේ තියෙන කොන්දේසි මොනවද කොන්දේසි 4යි තියෙන ගොඩක් නැහැ ස්ථාවර ප්‍රාග්ධනයේ මත වර්ෂයකට 15 පොලියක් ප්‍රතිපාදනය කරමු ප්‍රාග්ධනය ඒගොල්ල වෙනස් කරන්නේ නැහැ ස්ථාවර කරගෙන එහෙනම් ඒකට 15 පොලියක් පෙර වැඩක හදමුද මම මෙතන හදන්නම් ප්‍රාග්ධන පොලි පෙර වැඩ කියලා ලිව්වා ප්‍රාග්ධන පොලිය සිල්වා ප්‍රනාන්දු සොයිසා ප්‍රාග්ධනයේ 105යි लक्ष तुनाई लक्ष देखाई सीएट पहलवाई सीएट पहलवाई है भाई मैं आवृत्त मास नामे आई थी ने दोलहन नामे आई दोलहन नामे आई मैं आवृत्त मास नामे ने अदालवे ने इन दोलहन नामे इतराक पोली लान දොළහෙන් 9කට විතරක් පොලි බලන්න සුළු කරලා දාගන්න පනස්හයයි 250යි වැරදි නම් බලන්න ඕන හරි උත්තරේ දාන්න ඕන තිස් තුනයි 750යි විසි දෙකයි 500 හරිද බලන්න 56යි 250යි තිස් තුනයි 750යි විසි දෙකයි 500යි ප්‍රාග්ධන පොලිය අරගෙන යන්න විසර්ජන ගිනුමටයි ජංගම ගිනුමටයි ගෙනියන පැති මතකද විසර්ජන ගිනුම හර පනස්හයයි දෙසිය පනහයි තිස් තුනයි හත්සිය පනහයි
විසි දෙකයි පන්සීයයි විසර්ජන ගිනුම හර ජංගම ගිනුම බැර යන්න ජංගම ගිනුමේ බැර පැත්තට ප්‍රාග්ධන පොලිය පනස්සයයි දෙසිය පනහයි තිස්තුනයි හත්සිය පනහයි විසි දෙකයි පන්සීයයි ප්‍රාග්ධන පොලි හරි ඊළඟ ගණනය කරමු ගැනිලි පොලි දෙකනේ ගැනිලි සඳහා වර්ෂයකට 112ක පොලියක් අය කරමු මෙන්න ගැනිලි පොලි ගණන් බලමු සිල්වා ප්‍රනාන්දු සොයිසා 15000යි 12000යි 9000ක ගැනිලි දැම්මා 112යි පොලි අනුපාතය දැන් ගැනිලි රටාව බලන්න ගැනිලි ඇත ගෙන ගිය දිනයක් නැත වර්ෂයටම පොලි බලන්න ගැනිලිය ඇත ගෙන ගිය නිශ්චිත දිනයක් ඇත මාස ගානට පොලි බලන්න ගැනිලි සිරිත් පරිදි ගෙන ඇත සාමාන්‍ය කාලයේ යොදාගෙන පොලි බලන්න ක්‍රම තුන ඔළුවේ වැඩ කරන්න ඕන right ගැනිලිය ඇත ගෙන ගිය දිනයක් නැත මේ ගානේ එහෙම එකක් නැහැ ගැනිලිය ඇත නිශ්චිත දිනයක ගෙන ඇත කවුද සොයිසා ගැනිලි ඇත 9000 කුට්ටියම එක දවසක් ගෙනිලා එහෙනම් 12න් මාස කීයද 12න් මාස කීයද 9න් ගන්නෑ 12න් ඒකට හේතුව පොලි අනුපාතය වර්ෂයකට තියෙන්නේ 12න් මාස කීයද සොයිසගේ ගණන් බලන්න යා ගැනිලි ඇත ගෙන ගිය දිනයක් ඇත 10 වෙනි මාසේ පළවෙනිද ගිනිච්චේ 10 11 12 මාස 3 එතන සාමාන්‍ය කාලේ නෙමෙයි නිකම් මාස 3
එතන සාමාන්‍ය කාලය නෙමේ මාස 3 ගැන්ලි ඇත ගෙන ගිය දිනය ස්ථාවරව ඇත එහෙනම් 12න් 3යි මේ දෙන්නක ගැන්ලි 12න් බෙදන්නේ 9න් බෙදන්න එපා වැඩි මැත්ස් හදන්න බෑ මොකද මේ පොලි අනුපාතයේ තියෙන වර්ෂයකට එක මාසයකට හොයන්න 12න් බෙදනවා මාස 3කට බලන්න 3න් වැඩි ගන්නවා වාර්ෂික පොලිය 12න් බෙදුවාම නේද මාසික පොලිය එන්නේ right මේ දෙන්නගේ ගැන්ලි සිරිත් පරිදි නේද බලන්න ප්‍රථම මාස 6 සෑම මාසකම මුල සමානව අවසන් මාස 6 සෑම මාසකම මැද සමානව සිරිත් පරිදිනේ සිරිත් පරිදි නම් සා කාලය වොන් නේද එහෙනම් යටින් හදන්න සාමාන්‍ය කාලය සිල්වා මේ ගානේ ප්‍රථම මාස 6 මොකද්ද මේ ගානේ කවුන්ටින් පීරියඩ් එක මොකද්ද මේක නේද මේ ගානේ කවුන්ටින් පීරියඩ් එක 2019 4යි 1 පටන් අරන් 2019 12යි 31 ඉවර වෙන අවුරුද්ද නේද right මේ ගානේ ප්‍රථම මාස 6 මොනවද 4 5 6 7 8 9 නේද අනිත් එක්කෙනා අවසන් මාස 6 නේද අවසන් මාස 6 මොනවද 12 11 10 9 8 7 නේද මෙයා ප්‍රථම මාස 6 මේ තියෙන්නේ මෙයා අවසන් මාස 6 මේ තියෙන්නේ මේ සිල්වා මේ ප්‍රනාන්දු ගැල්ල ගිනිච්ච මාස ටික එහෙනම් සිල්වාගේ සාමාන්‍ය කාලේ හොයමු පළමු ගණිල්ල 4 වෙනි මාසයේ කවදද සෑම මාසක මුල සමානව පළවෙන්දා මේ 4 වෙනි මාසයේ පළවෙන්දා අන්තිම ගණිල්ල 9 වෙනි මාසයේ පළවෙන්දා මම අවුරුද්ද ලිව්වේ නෑ 9 වෙනි මාසයේ පළවෙන්දා ගිනුම් ඉවර වෙන්නේ 12 වෙනි මාසයේ 31 වෙනිදා හරිනේ මෙතන ඉඳලා මෙතනට පොලී බලන මාස 9යි මෙතන ඉඳලා මෙතනට පොලී බලන මාස 4යි 9 10 11 12 4යි හරිනේ 9 එක නම් 9 අත් ඇඟිල්ල නැවෙන්න ඕන 10 11 12 මාස 4යි 9 4 එකතු කරාම 13යි 2ට බෙදුනාම 6.5යි ඔන්න යාගේ පොලී බලන සාමාන්‍ය කාලය 6.5යි यागे पोली बल सामान्य काले हाय दशम पहाय इनंग यागे मिन्न मितंट दुलहन दशम पहा दुलहन हाय दशम पहा दाला सुलु कुलो हैं दान नो ना दुलहन हाय दशम पहा दाला सुलु करान नो नेत्ता वैरदी नामिन हाय दशम पहे वाज कताने हरी इनंग एक किनागे साकाले ප්‍රනාන්දුගේ පළමු ගැනිල්ල සෑම මාසකම මැදනේ මැද එනං 7යි 15 අන්තිම ගැනිල්ල 12යි 15 ගිනුම් ඉවර වෙන්නේ 12යි 31 ගිනුම් වර්ෂය අවසන් වන්නේ 12යි 31 right මෙතන ඉඳලා මෙතනට කාලය මාස 31යි 15යි භාගයයි 12යි 7යි 5යි 31යි 15යි භාගයයි 12යි 12යි බිඳුවයි එනම් 5 මාර ධන භාගය 6යි බෙදීම 2 3යි සාකාලය මාස 3යි මෙයාගේ 12න් 3ක් දාලා පොලි හෙව්වොත් හරි නැත්තම් වැරදි දොළහෙන් තුනක් දාලා හොයන්න පොලිය නැත්තම් වැරදි හරි දැන් සුළු කරලා ගන්න නමසිය 75යි
360 975 360 270 යන්න විසර්ජන කිරීම දාන්න සුළු කළා හරිනේ මම වැරදුනොත් හරි උත්තර දාලායි සුළු කරයි යන්නේ මට අද කවුරුත් නැහැ සපෝට් කරන්න ඔයාලා හිටියනම් සපෝට් කරනවනේ සර් මේක වැරදි කියලා ඊට පස්සේ මම කැල්ලකින් සුළු කරනවා අඩුනේ ඕගොල්ලෝ සුළු කළා මට උත්තර කියන්නේ කැල්ලි පොලිය දාන්න 975 මෙතන 360 270 යන්න ජංගම ගිනුමේ හර පැත්තට ගැල්ලි පොලිය දාන්න 975 360 270 ඔයාට මතකද මේ ගැන්ලි පොලී මෙතන දංගම ගිනු මට හර ගන්නවත් එකම ගැනලිත් හර කරන්න කිව්වා නේද ඒකත් මතක් වෙච්චලාම දාන්න ගැනලිත් හර කරන්න කියලා දුන්නනේ ගැන්ලිත් හර කරන්න 15000 12000 9000 හර කරන්න දංගම ගිනුම හදනකොට ගැන්ලිත් හර වෙනවා ගැන්ලි පොලිත් හර වෙනවා ගැන්ලිත් හර වෙනවා ගැන්ලි පොලිත් හර වෙනවා ඊළඟ යුසුමේ තියෙන්නේ මොනවද? ප්‍රාග්ධන පොලේ හරි ගැල්ලි පොරේ හරි තව මොනවද තියෙන්නේ? මාසෙකට සිල්වට සොයිසට පිළිවෙලින් 800යි 500යි දෙන්නෙකුට වේතන තියෙනවා. මෙන්න මම පෙර වැඩක හැදුවා. වේතන සිල්වා 800යි මාස 9 බව මතකයිනේ? 7200යි ප්‍රනාන්දුට නෑ ඉරක් ගැව්වා සොයිසට තියෙනවා 509ක් 4500යි ප්‍රනාන්දුට නෑ හරියට 509ක් යන්න විසර්ජන ගිනුමේ දාන්න හවුල් වේතන 7200යි මෙයාට නෑ 4500යි යන්න ජංගම ගිනුමේ බැර පැත්තේ හවුල් වේතන විසර්ජන ගිනුම හර ජංගම ගිනුම බැර වේතන 7200 ඉරාක් 4500 ඊළඟ මොනවද තියෙන්නේ යොසුමට යන්න 1 2 3 හරි 4 ඉතිරි ලාභය දෙකට දෙකට එක අනුපාතර බෙදන්න මෙන්න මෙතන ලියාගනිමු අනුපාතය අපිට පහසුයි 2 2 1 එකතුව 5 5න් 2යි 5න් 2යි 5න් 1ක් වශයෙන් ඉතුරු ලාභය බෙදා හරිමු ඊළඟ 2019 3 12 31ගේ නවසන් කාලච්ඡේදයේ හවුල් ව්‍යාපාරයෙන් පහත්තරතුරු ලබාගෙන ඇත ශුද්ධලාභය දැම්මනේ ප්‍රාග්ධනයේ පොලිය බැලුවනේ කැණිලි ගත්තනේ ඉවරයි හරි දැන් සුළු කරමු මේ ගානේ අවම ලාභ සහතික ගැලපිල්ලක් නැහැ එදා ගානේ තිබ්බා හැම ගානකම නැහැ මේ ගානේ අවම ලාභ සහතික ගැලපිල්ලක් නැහැ එහෙනම් දැන් ගාන සුළු කරමු ගැල්ලි පොලී ටික එකතු කරලා අනිත් පැත්තට දාන්න 1605යි 1605යි උඩින් එන උත්තරේට ගැල්ලි පොලී එකතු කරන්න 105යි උඩින් යන උත්තරයට එකතු කරාන ගැල්ලිපොලි අනිත් දෙක අඩු වෙන්නේ ගැල්ලිපොලි අමත කරුවේ අඩු කරන්නේ නැහැ මේ දෙක එකතුව මෙහෙට දාන්න අඩු කිරීම ලෙස
එකසිය දොළහයි පන්සියයි එකොළහයි හත්සියයි ඒ දෙක අඩු කරාම එනෝ ඉත්‍රි ශුද්ධ ලාභය තුන්සිය හැත්ත පහයි අටසියයි තුන්සිය හැත්ත පහයි අටසියයි एक बेदान देकड़ देकड़ एक पाहें देकाई एक सिय पनहाई तुन सिय विस्साई तव देका एक सिय पनहाई तुन सिय विस्साई एक आग्याने क्या लेके दिन उत्रे देकड़ बिदुआ में नुत हैत पहाई एक सिय हैटाई उन लाभ कोटास बिदुआ लाभ कोटस जंगम गिनुम बैर अलाभ कोटस सुना जंगम गिनुम हर इना लाभ कोटस यान जंगम गिनुम बैर पैतट लाभ कोटस बैर करान एकसिय पनहाई तुनसिय विस्साई एकसिय पनहाई तुनसिय विस्साई हैत पहाई एकसिय हैटाई එකසිය පනහයි තුන්සිය විස්සයි එකසිය පනහයි තුන්සිය විස්සයි හැත්ත පහයි එකසිය හැටයි දැන් ජංගම ගිනුම බැලන්ස් කරලා පහතර ගෙනියන්නේ එදා බැලන්ස් කරන්න මම කියලා දුන්නේ නැහැ මම වීඩියෝ එක වෙලා මාදි නිසා වෙන අද බැලන්ස් කරන්න හැටි කියලා දෙන්නම් ගිනුම් තුනක් විතර බැලන්ස් කරන්න S ගේ ගිනුම වෙනම F ගේ ගිනුම වෙනම Z ගේ ගිනුම වෙනම S ගේ ගිනුමේ බැර වැඩි එනම් බැර පැත්ත එකතු කරන්න देशीय दहातुनाई हत्सीय हत्यावाई मंगे कद गुन्न बैर दिनां वया हरी लाक्कम दाले बैलेंस करान्नो न हर पैत्र दान देशीय दहातुनाई हत्सीय हत्यावाई हर तीयन इलाक्कां देका अडुकल्ल पागे शेष दान එකසිය අනු හතයි හත්සිය අනු පහයි එකසිය අනු හතයි හත්සිය අනු පහයි ඒක ඊළඟ පැත්තට ඉදිරියට ගේන්න එකතුවට පහලින් මේ පැත්තෙන් ඊගේ ශේෂය එයාට තියෙන බැර ශේෂය එකසිය අනු හතයි හත්සිය අනු පහයි එයාට ගෙදර ගෙනියන්න පුළුවන් වෙලා තිබිලා තියෙන එකසිය අනු හතයි හත්සිය අනු පහක් එයා ගෙදර ගෙනිල්ල නැහැ ඒකයි ඉතුරු වෙලා තියෙන්නේ බැර පැත්තේ එකසිය අනු හතයි හත්සිය අනු පහක බැලන්ස් එකක් මගේ බැලන්ස් එක වැරදි නම් ඔයා හරි ලක්කම දාලා තියන්න ඕන දෙවෙනි එක්කෙනා බැලන්ස් කරා මෙයාගෙත් බැර වැඩි සමහර වෙලාවෙ හර වැඩි වෙන්න පුළුවන් මේකේ F ගෙත් බැර වැඩි එකසිය අසූ හතරයි බිංදුවයි හැත්තෑවයි මේ පැත්තට දැම්මා 184.70යි හැත්තෑවයි හර පැත්තේ දින ඉලක්කම් දෙක අඩු කළා එකසිය හැත්ත එකයි හත්සිය දහයයි ඉදිරියට ගෙනාවා එකසිය හැත්ත එකයි හත්සිය දහයයි ඊළඟ එක්කෙනාගෙත් බැලන්ස් කළා එයාගෙත් බැර වැඩි එකසිය දෙකයි එකසිය හැටයි එකසිය දෙකයි එකසිය හැටයි
अणु देखाई अटसिया अणुवाई बेरपेनावा अणु देखाई अटसिया अणुवाई गेलपिली हतरक मेवन इवर के तीयन ये गेलपिली वर्ग हतरम गेलपे को विसर्जन गिनम तुलाई जांगम गिनम तुलाई मनोद प्राग्दन पोली हौल वेतन गैलिपोली अवमलाभ साहतिक हिट पश्चिमाई थवाज गेलपिली देखा तीयन सिलबस के कीर्तिनाम गेलपिल्ल वत्कम वगकीं प्रत्यागन्न गेलपिल्ल ए गेलपिली देखेवेन्ने प्राग्दन गिनुम हरहा एवा जांगम गिनुम हरहा गलपन्ने मोन मोनवाद कीर्तिनाम गेलपीम वत्कम वगकीं प्रत्यागन्न गेलपीम केला गेलपिली वर्ग देखा तीयन हबै ए गेलपिली देख नित्र वेन्नेत् नै ए गेलपिली वर्ग देख नित्र वेन्नेत् नै ए गेलपिली वर्ग देख वेनवनाम ओयाग सिलबस अणु मेन्न मे अवस्था तुनेकोन मे अवस्था तुनेकोन ओयाग सिलबस अणु इक नव हाउल को मदवा गनी देख सिटी न हाउल को इवती माक तुन लाभ लाभ अनुपाते विनस्क्रीमा ओय अवस्था तुन किन दुनेकोन याग सिलबस तव अवस्था तीन याट सिलबस के ने अलु थाउल करो बंदवागनी माको सिटी न हाउल करो इवती माको लाभ लाभ अनुपाते इसल लाभ दागत अनुपात बड़ा नवानुपाते विनस्कल गन्नवना ओन्न अवस्था तुने दिमगदेने मेन्न मे गेलपिली वर्ग देख सिधुवेनवा मुन गेलपिली वर्ग देख दे कीर्तिनाम गेलपीम प्रत्यागन्न गेलपीम मे गेलपिली वर्ग देख सिधुवेन्ने मुनलागद ओन्न अवस्था तुनें एकक्को इटुवेनवनां ओय गेलपिली देख सिधुवेनवा पैदिरिद वर्ग देख सिधुवेन्ने हौल व्यापारे प्राग्दन गिनुम मगिन यांगम गिनुम मगिन गलपान्नि नै गलपन अवस्था तीयन विशेषं किव्वोत् वितरा नैत्नम् मे गेलपिलि देख वेन्ने मोन गिनुमेन्द प्राग्दन गिनुम मगिन तमै मे गेलपिलि वर्ग देख सिधुवान्नि विशेषं गानक किव्वोत् कीर्तिनाम गेलपिल्ल जांगम गिनुम हरहा गलपन्न किव्वोत् वितरा गलपत हैकि प्रत्यागन्न गेलपीम जांगम गिनुम हरहा गलपन्न किव्वोत् गलपत हैकि नैत्तं अनिवार्यं गलपन्न ओन मोकक् तुलिंद लमै प्राग्दन गिनुम तुलिन तमै गलपन्न ओन पैदिरिद हरि
එහෙනම් කීර්ති නාම ගැලපී ඊළඟ අපි කතා කරනවා කීර්ති නාම ගැලපීම රයිට් ලියන්නේ නම් මාතෘක අනු මාතෘකාව කීර්ති නාම ගැලපුම මම මෙතන ලියන්නම් මෙන්න කීර්ති නාම ගැලපුම पेपर गाना तीनों कीर्तनाम गेलपिल्लिंग वितरक गाना तीन कीर्तनाम गेलपुम कीर्तनाम गुडविल हाउल व्यापार काल्यक्ति से पवत्तागन प्रसिद्धि कीर्तनाम कौन व्यापार दिगुकालीन बेलदपोले रीसी कीर्तिनाम बीवेन धन कीर्तिनाम बीवेन समार व्यापार ना तीन तीन ऋण कीर्तिनाम बीवेन ने अभी मैं कथा करें धन कीर्ति नाम खुंद नमक के नवा नरक नमक के नवा नंग ऋण कीर्ति नाम अन्न व्यापार काल्यतिश पवत्तागनयामनिषा लभन प्रसिद्ध अभी के नमकद कीर्ति नाम एनिषा कस्टमर्स वेडियंगे पुलवा अपे आदाय में वेडिकरगा पुलवा व्यापार अवधारी दवास वेनिंग व्यापार विको लुकमिला पुलवा कीर्ति नाम तीन व्यापार एनिषा कीर्तिनाम की अस्पृश्य वक्म पीएस नाट यम किसी प्रतिलाभया अनागते दी लादेन्न हेकिन वक्मा गिनकिन मन को अस्पृश्य वक्म मेक मणिनक हरी अमारु कीर्तिनाम मणिनक हरी अमारु अस्पृश्य वक्मग्नि स्पृश्य वक्मग्न मिलदी गण मिला मणिन्न ले अस्पृश्य वक्मा मणिनक अमारु व्यापार काल्यतिशय पवत्तागे लभन प्रसिद्ध मनिन्न अमारु विविध शिल्पीय क्रम तीन कीर्तनामय गणने किरीम सदा विविध शिल्पीय क्रम अवे गणने कन्न क्रमटिक आइंकल तीन सिलबस गणने कन्न क्रम इसरण तिबुना दंगेव आइंकल तीयन हरदे इतना मेन मे कीर्तनामय कैसे हो क्रमे कन्न अभ्यास गणने कल दुन्नाहम मेक गिनुम तीया कोहमद किल बलान्नो कीर्तनामय गिनुम तीया कोहमद मेन मे अवस्था तुने गिनुमतिया कोहमद हाउल करुक बदवगा गिनुमतिया कोहमद हाउल करुक इवत्तिलाग गिनुमतिया कोहमद लाभ लाभ अनुपाते विनस्कलो तीन गिनुमतिया कोहमद की अवस्था तुनतम दिनगा हरदे नव हाउल करुक बदवगा कीर्तनाम अकाउंटिंग करण हटी हाउल करुक इवत्न कीर्तनाम अकाउंटिंग करण हटी लाभ अनुपाते विनाश्रीमक दी अकाउंटिंग करण हटी देनगा नोन अभी अवस्था वेन वेन कथा करो ने हिमना हर दर अधिक गेलपीला प्राग्दन पोली आउलवेतन गेलपीलवागे सरल टीक अधिक गेलपीला हर नोटे मुलटे बेल वही सलम पिटु अंक विसितुनटावा केवान कीर्तिनामे अन्न विविध पुज्जलयान विविधाकार वलिन निर्वचने करैत इवेनि निर्वचन कीपयक पहत देक्वे यम व्यापारयक कालयक तिस्से पवत्तागेन लबेन प्रसिद्धिय अय्येस आयतनेने पंक्ति एक दिगट पवत्तीम निसा लबिच्च प्रसिद्धियक तियेनो कीर्तिनामयक तियेनो व्यापारे आयतिय वेनस वात व्यापारय अखंडव पवत्तागेन यामट ऐति हेकियाव नेद बिजनेस के ऐतिहारो विनाशेनवा समार समागम बल ऐतिहारो विनाशेनवा अरे दे अध्यक्ष मंडले विनाशेनवा है भाई व्यापारे दिक्कतम पवत्तागने अन्न पुलवा ये मगधे कीर्तिनामे निसा कीर्तिनामे आ कहती मर्द बलपान हेतु टिका ऐतिहारो एक गीत दे पुज्जल की कीर्तिनामे निसा पुज्जले कुड कीर्तिनामे अक्तिना व्यापार टक कीर्तिनामे अक्तिनवाने भाण्ड हो सेवा बल तत्ते गुणत्ते आरक्षा गण व्यापार वल्ट कीर्तिनाम आख्यन वने कार्यक्षम सेवक मंडल इन्नतेंगल्ट हुद कीर्तिनाम आख्यन वने सूपर मार्केट अभी गया कार्यक्षम सेवक मंडल किन्नलेसी वेडिकर गाने विलद लकुन स्वाधिकार्य प्रसिद्ध विलद व्यापार नाम भाण्ड पमन कलविगण तेंगल्ट हुद कीर्तिनाम बीवेन वने डुप्लिकेट बड़ने उदाहरण जपनीस बड़ वितर इतकोट हों साधिकार नाम प्रसिद्ध वेलंद व्यापार नाम तीयन बांड वितर कल कीर्तनाम पुलवा व्यापारी पीठस्थाने प्रबल साधक आज साहित्य ने मित्र पाकड़ी सा ओ नम तन पुलवा प्रसिद्ध पीठस्थाने वेदगत्ना प्रचार कट्यूत अखंड करगने आम प्रचार कट्यूत अखंड करगने आम
නේ හරිද කීත නමයක් ඇති වෙනවා දැන් වෙන කිසිම AT කරන ආයතනයක් මේ වගේ AT 2 ළමයින්ට right AT 1 එකේ ළමයින්ට AT 3 එකේ ළමයින්ට මම දන්න විදිහට මේ වගේ ඔන්ලයින් ඒගොල්ලන්ට ගැන්වීම් කටයුතු කරන්න AT වෙනුවෙන් හරිද right එතකොට අපි මෙහෙම දේවල් කරනවා කියලා Facebook එකේ මම දැක්ක දාලා තියෙනවා ඒගොල්ලෝ යම් යම් ශිල්පීය ක්‍රම IS ආයතනය පවත්වාගෙන ගිහිලා තියෙනවා එතන අකණ්ඩ ප්‍රචාරණ කටයුත්තක් ඒගොල්ලෝගේ අතුණු සිදු වෙනවා මේ වගේ අපි මේ වගේ දේවල් කරනවා කියලා ඒ නිසා IS එකට තවදුරටත් කීර්ති නාමය වැඩිවීමක් සිදු වෙනවා මෙසේ ව්‍යාපාරක ඇති කීර්ති නාමයේ වටිනාකම් මැනීම දුෂ්කර වුවත් එය තක්සිරු කිරීම සඳහා විවිධ ක්‍රම තියෙනවා ක්‍රම ටික නව ගන්නන්න එපා කියලා තියෙනවා එසේ ක්‍රමයක් භාවිතා කර කීර්ති නාමයේ හවුල් ව්‍යාපාරක මැනීමට සිදු වන අවස්ථා කීපයක් දැක්විය හැකියි. හොඳයි. හවුල් ව්‍යාපාරයක් කීර්ති නාමයේ මනින අවස්ථා 6ක් තියෙනවා. 6න් 3ක් සිලබස් එකේ තියෙනවා. 6න් 3ක් AT 3 වලට ගියාම හම්බෙනවා. 1. නව හවුල් කරුකු බඳවා ගැනීමක්. 2. සිටින හවුල් කරු ඉවත් වීමක්. 3. ලාභ ලාභ අනුපාතයේ වෙනස් කිරීමක්. හතර ව්‍යාපාරයේ ඒකාබද්ධ කිරීමක් සංයෝජනයක් AT3 එකේදී හම්බෙන්නේ හවුල් ව්‍යාපාරයේ විකිනීමක් AT3 එකේදී හවුල් ව්‍යාපාරයක් සමාගමක් බවට පරිවර්තනය කිරීමක් AT3 එකේදී හම්බෙනවා හරිද හරි ආ දැන් අපි කතා කරමු අනුමාත්‍රිකාව නව හවුල් කරු බැඳීමේදී කීර්ති නාමයේ ගැළපීම හරි ලියන්න අනුමාත්‍රිකාව කීර්ති නාම ගැළපුම යටතේ අනුමාත්‍රිකාව නව හවුල් කරුකු බැඳීමේදී කීර්ති නාමය ගැළපීම right. හොඳට අහගන්න තියරි කොටස නව හවුල් කරුකු බඳවා ගන්නකොට කීර්ති නාමය ගලපන ක්‍රම දෙකක් ඇත කීර්ති නාම ගිනුමක් භාවිතා කළා කීර්ති නාම ගිනුමක් මගින් ගැළපීම කීර්ති නාම ගිනුමක් භාවිතා නොකර කීර්ති නාම ගිනුමක් භාවිතා නොකර රාග්දන ගිනුම මගින් ගැලපීම පස්සේ ලියන්නේ මම ඉස්සෙල්ලා කියලා දෙනකන් අහගන්න කීර්ති නාම ගිනුමක් භාවිතා නොකර රාග්දන ගිනුම මගින් ගැලපීම හරිද ක්‍රම දෙකයි තියෙන්නේ කීර්ති නාමය ගලපන්න මොන ක්‍රමේද අභ්‍යාසයේ තියෙන්නේ බලන්න කීර්ති නාම ගිනුමක් මගින් ගලපනවද කීර්ති නාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම් මගින් ගලපනවද කියලා බලන්න. කීර්ති නාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම් මගින් ගලපනකොට විකල්ප ක්‍රම තුනක් ඇත. ඒ තුනෙන් මොන ක්‍රමයකද බලන්න අභ්‍යාසයේ තියෙන්නේ. මුළු කීර්ති නාමය ගැලපීමද? මුළු කීර්ති නාමය ගැලපීමද? නව හවුල් කරුගේ කීර්ති නාම කොටස ගැළපීමද නව හවුල් කරුගේ කීර්ති නාම කොටස ගැළපීමද නැත්නම් නව හවුල් කරු කීර්ති නාමයට ගෙනා මුදල් පැරණි හවුල්කරුවන්ට පැවරීම නව හවුල්කරු කීර්ති නාමයට ගෙනා මුදල් පැරණි හවුල්කරුවන්ට පැවරීමද කරන්නේ ඔන්න කීර්ති නාමයේ ගිනුම් තියෙන විකල්ප ක්‍රම ටික ආයි මං කියන්නද කීර්ති නාමයේ ගිනුම් ගත කරන්න පුළුවන් විකල්පකම දෙකකට බෙදෙනවා මොකද්ද කීර්ති නාම ගිනුමක් භාවිග මගින් ගැළපීම කීර්ති නාම ගිනුමක් භාවිතා කර ගැළපීම කියලා අපි ලියමු
කීර්තිනාම ගිනුමක් භාවිතා කර ගැලපීම කීර්තිනාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම මගින් ගැලපීම එහෙම ගැලපුවොත් විකල්ප අවස්ථා තුනයි මුළු කීර්තිනාමය ගැලපීමද නව හවුල්කරු කීර්තිනාම කොටස ගැලපීමද නව හවුල්කරු කීර්තිනාමයට ගෙන මුදල් පැරණි හවුල්කරුවන්ට පැවරීමද කලේ एडवांस लेवल पेपर वाला कीर्तनाम गेलती है हेमदाम तीन मेन मेक 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 क्या कीर्तनाम गिनुमा भाविता नौकर मुल कीर्तिनामे प्राग्दन गिनुमे गेलपी वाक्य हरिद अब मेहे पेपर वाला वैडिपुर मतीक कीर्तनाम गिनुमा भाविता नौकर मुल कीर्तिनामे प्राग्दन गिनुमा गिन गलपान ඔක තමයි මෙහෙත් වැඩිපුර තියෙන්නේ. තියරි එක හැබැයි ඔක්කොම ගන්නන්න තියෙනවා. මම දන්නේ නැහැ මොකකින් එයිද කියලා. හරි. රයිට්. ඇයි මේ හවුල් කරක බඳව ගන්නකොට කීර්තිනාමය ගලපන්නේ? ඇයි මේ හවුල් කරක බඳව ගන්නකොට කීර්තිනාමය ගලපන්නේ? මේ බලන්න හේතුව. හරි සරල හේතුවක්නේ. AB පවත්තාගෙන ගිය හවුල් ව්‍යාපාරයේ දැනට කීර්තිනාමය ලක්ෂ 5ක් තියෙනවා. ගණනය කරාම කීර්තිනාමය ලක්ෂ 5ක් තියෙනවා. රුපියල් ලක්ෂ 5ක කීර්තිනාමයක් තක්සේරු කරුවෙක් කියලා දුන්නා. මේ ලක්ෂ 5 කාටද අයිති? A'යි B'යි. C හවුල් කරුවෙක් ලෙස බඳව ගන්නකොට එහෙනම් ලක්ෂ 5 වෙනුවෙන් එයාගෙන් යම්කිසි ගාණක් ඉල්ල ගන්න වෙනව නේද? නැත්නම් ටික දවසකට පස්සේ එයා ගියා මට මමත් කීර්තිනාමයට දායක වෙලා තියෙන මේ ව්‍යාපාරය කියලානේ. දැනට තියෙන කීර්තිනාමය දායක කරගන්න සීවට යම් කිසි මුදල් දායකයක් ගේන්න කියන්න වෙනව නේද නැත්නම් තියෙන කීර්තිනාමයට නැති කීර්තිනාමයක් තියෙන පුජ්‍යලෙක් ආපු ගමන් එයාට කීර්තිනාමය පස්සේ දවසක බෙදලා යනව නේද ඔන්න ඔය හේතු දෙක නිසා තමයි කීර්තිනාමය ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්නේ මොකද්ද හේතු දෙක දැනට තියෙන කීර්තිනාමයේ අයිතිය තියෙන කාටද පැරණි හවුල් කරුවන්ට එයාලට ඒක බෙදලා දෙන්න ඕන අලුතෙන් එන එක්කෙනාට කීර්තිනාමයේ වෙනුවෙන් යම් මුදලක් ගේන්න අන කරන්න ඕන හරිද අන්නේ නිසා තමයි ව්‍යාපාරයක නව හවුල් කරුව බඳව ගන්නකොට කීර්තිනාම ඇඩ්ජස්ට්මන්ට් එකක් යන්නේ පැහැදිලිද හරි නෝට් එක කියමු නව හවුල් කරුවක බැඳීමේදී කීර්තිනාමය ගැලපුම් කිරීම නව හවුල් කරුවක බඳවා ගැනීමේදී හවුල් ව්‍යාපාරයේ සතුව කීර්තිනාමයක් ඇතනම් එහි අයිතිය පවතුන්නේ පරණ හවුල් කරුවන්ට නිසා එම කීර්තිනාමය නව හවුල්කරුට භුක්ති විඳීමට නව හවුල්කරු දායක කර ගැනීමට කීර්තිනාමය ගැලපුම් කරනු ලැබේ. කීර්තිනාමය ගැලපුම් කිරීමට පහත එකිනෙක ක්‍රම භාවිතා කරන්න පුළුවන්. කීර්තිනාම ගිනුමක් භාවිතා ගැනීම, කීර්තිනාම ගිනුමක් පවත්වා නොගැනීම. මුළු කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිනුමේ ගැලපීම, නව හවුල්කරු කීර්තිනාම කොටස ප්‍රාග්ධන ගිනුමේ ගැලපීම, නව හවුල්කරු කීර්තිනාමයට ගෙන මුදල පැරණි හවුල්කරුවන්ට පැවරීම. අවිට අමතරව ලියන පොතේ මං බෝඩ් එකේ ලියපු චාට් එකත් ලියව මං අකුරු පේන්නේ නැති නිසා කියවන්නම් මාතෘකාව ලියලනේ තියෙන කීර්තිනාමය නවහල් කරු බඳවාගෙන ඉමිදි කීර්තිනාමය ගැලපීම කියලා හරි ආ දැන් මං කියන ටික ලියන්න පොත මැදින් කීර්තිනාමය කියලා ලියලා දෙපැත්තට බෙදන්න මේ චාට් එක ඇඳගෙන අකුරු පේන්නේ නැති නිසා මං කියයි යන්නම් ඔගොල්ලෝ ලියයි යන්න කීර්තිනාමය කියලා මැදින් බෙදාගත්තා දෙපැත්තට එක පැත්තක් කීර්තිනාම ගිනුමක් භාවිතා කර ගැලපීම කීර්තිනාම ගිනුමක් භාවිතා කර ගැලපීම එකයි කීර්තිනාම ගිනුමක් භාවිතා කර ගැලපීම අනිපැත්ත කීර්තිනාම ගිනුමක් භාවිතා නොකර කීර්තිනාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම මගින් ගැලපීම කීර්තිනාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම මගින් ගැලපීම
කීර්තිනාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම් මගින් ගැලපීම කීර්තිනාම ගිනුමක් භාවිතා නොකර ප්‍රාග්ධන ගිනුම් බැලින් ගැලපීම පැත්තේ ආය කොටස් තුනකට බෙදන්න ඕනනම් පල්ලයට පල්ලයට බෙදන්න මට ප්‍රශ්නයක් නැහැ මුළු කීර්තිනාමයේ ගැලපීම नव हाउल करुगी कीर्तिनाम कोटस गैलपीम नव हाउल करुगी कीर्तिनाम कोटस गैलपीम नव हाउल करु कीर्तिनामेट गिना मुदल पेरनी हाउल करुवांट पेवरीम नव हाउल करु कीर्तिनामेट गेना मुदल पेरनी हाउल करुवांट पेवरीम नव हाउल करु कीर्तिनामेट गेना मुदल पेरनी हाउल करुवांट पेवरीम राइट ඊට පස්සේ කියන කතාව හොඳ වැදගත් කතාවක් රතුපෑන අරගෙන මේ chart එකේ ලියන්න ඕන දැන් අද බුප chart එකේ ලියන්න ඕන ළමයි කීර්තිනාමය හවුල් කරුවන් අතර බෙදා හරින අනුපාත දිනනවා මේ අනුපාතය වැරදිච්ච ගමන්ම හරිද කීර්තිනාමය ඇඩ්ජස්ට්මන්ට් එක වැරදි හරිද කීර්තිනාමය හවුල් කරුවන් අතර බෙදා හරින අනුපාත දිනනවා ඔයා පාවිච්චි කළේ මෙන්න මේ ක්‍රමය නම් මොකද්ද කීර්තිනාම ගිනුමක් භාවිතා කර ගැලපීමට නම් හවුල් කරුව අතර දිවිච්ච පැරණි ලාභ අනුපාතය ඕන වෙනවා පැරණි ලාභාලාභ අනුපාතය තමයි මේ ක්‍රමයට ඕන වෙන්නේ ලියලා හයිලයිට් කරලා කොටු කරලා තියාගන්න කොටු කරලා තියාගෙන හරියන්නේ නැහැ පාඩම් කරන්න පැරණි ලාභ ලාභ අනුපාතය තමයි මේ ක්‍රමයට උමනා වෙන්නේ පැරණි ලාභ ලාභ අනුපාතය හරිද මෙන්න මේ ක්‍රමයට ඔයා ගියොත් මුළු කීර්තිනාමය ප්‍රාග්ධන ගිනිමේ ගලපන එක මෙන්න මේ ක්‍රමයට ගියොත් හරිද ඔයාට උමනා වෙනවා අනුපාත වර්ග දෙකක් අනුපාත වර්ග දෙකක් ඕන එකක් පැරණි ලාභ ලාභ අනුපාතය ඕන අනිත් එක නව ලාභ ලාභ අනුපාතය ඕන अनुपात वर्ग देखा हाईलाइट करेटी कर लिवे पेरनी लाभ लाभ अनुपाते अतोन नव लाभ लाभ अनुपाते अतोन एक हर दे हरी नव हाउल करोगे गीत नाम कोटस गैलपी मटाई මේ කොටසටයි දෙකටම ඕන වෙනවා කැපකල අනුපාතය කියලා අනුපාතයක් කැපකල අනුපාතය මේ කොටස් දෙකට උමනා වෙන්නේ මොකද්ද කැපකල අනුපාතය කියලා එක ඔය කොටස් දෙකට උමනා වෙන්නේ මොකද්ද කැපකල අනුපාතය කියලා එක කැපකල අනුපාතය හොයන්න ගණන් ඇවිල්ලා දෙන ලකුණු 3යි 5යි කැපකල අනුපාතයම හොයන්න වෙනම ගණක් ගණන් තියෙන සමාල්ලාට කෙටි ප්‍රශ්න ලකුණු 3 ගණන් 2 ගණන් ඇවිල්ලා තියෙනවා හරිද හරි අනුපාත ටික හරිද මේකට පැරණි ලාලාභ අනුපාතය මේකට පැරණි ලාලා අනුපාතයයි නව අනුපාතයයි දෙකම ඕන මේකට මේකට දෙකටම කැපකල අනුපාතය ඕන වෙනවා ඒ කවුන්ටින් කරා මේ බෙදලා දෙන්න කීර්තිනාමයේ බෙදලා දෙන්න හරි හරිද හරි එතකොට සමහරලාට ප්‍රශ්නවල මෙන්න මෙහෙම ගැටලු ඇති වෙන්න පුළුවන් හවුල් කරුවෙක් බඳව ගන්නකොට නව ලාභ ලාභ අනුපාතය දීලා නැහැ හොයාගන්නේ කොහොමද හවුල් කරුවෙක් බඳව ගන්නකොට කැපකල අනුපාතය හොයාගන්නේ කොහොමද හරිද නවලාභ ලාභ අනුපාතය හොයාගන්න හැටි දැනගන්න ඕන කැපකල අනුපාතය හොයාගන්න හැටි දැනගන්න ඕන ගාණි දුන්නොත් ප්‍රශ්නයක් නැහැ දුන්න නැතුනොත් හොයන්න ඕන හරිද හරි යටි ලියන්න
පොඩි අනුමාතෘකාවක්. හවුල් කරගු බඳවා ගැනීමේදී නවලාභ ලාභ අනුපාතය සොයා ගැනීම. හවුල් කරගු බඳවා ගැනීමෙන් පසු නවලාභ ලාභ අනුපාතය සොයා ගැනීම. හවුල් කරගු බඳවා ගැනීමෙන් පසු නවලාභ ලාභ අනුපාතය සොයා ගැනීම. හවුල් කරගු බඳවා ගැනීමෙන් පසු නවලාභ ලාභ අනුපාතය සොයා ගැනීම. Right. උදාහරණ වලින් තමයි කියලා දෙන්න ඕන. කියන්න උදාහරණ එක. උදාහරණ එක. AB 3ට 2 අනුපාතයට ලාභ බෙදාගත්තේය. AB 3ට 2 අනුපාතයට ලාභ බෙදාගත්තේය. AB 3ට 2 අනුපාතයට ලාභ බෙදාගත්තේය. C ලාභයෙන් 10n එකකට බඳවා ගැනින. C ලාභයෙන් 10n එකකට බඳවා ගැනින. C ලාභයෙන් 10n එකකට බඳවා ගැනින. නව ලාභ ලාභ අනුපාතය සොයන්න. නව ලාභ ලාභ අනුපාතය සොයන්න. හරි. හරි. දැන් මගෙත් එක ලියමු මෙහෙම. නැහැ. ඉස්සෙල්ලාම ආපහු ගාන කියවන්න. AB 3ට 2 අනුපාතර ලාභ බෙදාගත්තලු. අරය 10n එකක ලාභයකට එනවලු. අලුත් අනුපාතය ගියද? අලුත් අනුපාතය ගියද? පොඩි කාලේ ගණන් පොත්වල හදලා තියෙන සමාල්ලාට හොයන්න මතක නැතුව ඇති. හවුල් ව්‍යාපාර නෙමෙයි වෙනින් මොකක් හරි පාඩමක අනුපාත කියලා පාඩමක් තියෙනවා එතනින් හොයනව නේද? හරි. එහෙනම් ආන්සර් එක මත් එක මේ මාදමු. මේ පැත්තේ ABC ටිකක් රූලක් කර රූලක් වගේ ලියන්න ඕන නැත්නම් ඉලක්කම් ටික ඒක උඩේ. මෙතන පැරණි අනුපාතය. මෙතන නව අනුපාතය. තියෙන විදිය තේරුණා? ඉරි ගහන්න ඕනේ නැහැ. පැරණි අනුපාතයේ නව අනුපාතයේ ABC ABC රූලක් රූලක් කරලා ලියන්න නැත්නම් ඉලක්ක භාගය සංඛ්‍යා ඉලක්කම් එක කොටට ඒ පැරණි අනුපාතයේ නව අනුපාතයේ AB අතර තියෙන පරණ අනුපාතය දන්නවනේ 3ට 2 නේද? ඒතර 5න් 3ක් Aට ලියමු. Bට 5න් 2ක් සීට පරණ අනුපාතයක් නැහැ. සී අලුත් එක්කනානේ. මොන පරණ අනුපාතය? හරිද මගෙත් එක ලියනවනේ. නව අනුපාතයේ දන්නේ සීගේ ලාභ කොටස 10n 1යි. 10n 1යි. හරිද? 10n 1යි. හරි. මෙයාගේ 10n එක විතරයි දන්නේ. හැබැයි අපි දන්නවා අනුපාතයේ මුළු අනුපාතයේ 10 නම් එකක් මෙයාට දුන්නාම මෙයාට ඉතුරු වෙන්නේ කීයද? 10n 9යි. 10n 9යි. හැබැයි යාට 10n 9ම ගන්න බෑ. මොකද තව එක්කෙනෙක් ඉන්නවනේ. මේ 10n 9 වැඩි කරන්න එයාගේ පරණ අනුපාතයෙන් එතකොට මෙයාට හම්බෙන අනුපාතය එනවා. පොඩි වෙලාවක් මං කිව්වේ මෙයාට 10n එකක් දුන්නාම මෙයාට 30 කීයක් ඉතුරුන 10n 9. හැබැයි 10n 9ම මෙයාට ගන්න බෑ. මොකද තව කෙනෙක් ඉන්නවනේ. මෙයා 10m 9 ගත්තොදි මෙයාට 10n 9යි, මෙයාට 10n 1යි, මෙයාට ගෙදර යන්න තමයි වෙන්නේ. එතකොට මොකද කරන්නේ? ඒ 10n 9 පරණ අනුපාතයෙන් ගුණ කරලා ගන්න අනුපාතයේ එන්න ඕන. හරිද? රයිට්. කපන්න කොටන්න එපා, නිකම්ම වැඩි කරන්න. 9 + 27යි 10 + 50. ඒතර යාට 50න් 27ක් හම්බෙන්න ඕන. එයාගේ නව අනුපාතය 50න් 27යි. දැන් මෙයාට මෙයාට 10න් 9 යන වගේම මෙයාටත් 10න් 9 යනවා. හැබැයි 10න් 9 මෙයාට ගන්න බෑ.
මෙයාට 10න් එකක් දුන්නාම මෙයාට 10න් 9 යනවා වගේ මෙයාට 10න් 9 යනවා දැන් හදන හැටි තේරෙනවනේ එයාට 10න් 9ම ගන්න බෑ කීයද එයාට අයිති වෙන්නේ 5න් 2ක කොටස විතරයි මොකද අරය 5න් 3ක් ගත්තනේ 10න් 9න් හරි වැඩි කරන්න 9 + 3 27යි 10 + 5 50යි ඔය තියෙන නම අනුපාතය 50න් 27යි ආ මෙතන 9 නමර දෙක 18යි නේ වැරදි මං කිව්වා නමර දෙක 18යි 10 + 5 50යි මේ තියෙන නම අනුපාතය 50න් 27යි 50න් 18යි මෙයා 10න් 1යි 10න් 1 කිව්වා නිකන් මඤ්ඤම් වගේ නේ 50න් පංගු තියමු 50න් පංගු 10න් 1 50න් පංගු තියෙත නේද 10 50ට 10ව 5යි 5 * 1 5යි කියලා පොඩි කාලේ ගණන් හදුවේ දැන් තුන් දෙනාම 50න් පංගු ඉන්නවා දැන් හරිනේ එහෙනම් නම අනුපාතය මොකද්ද 50න් 27යි 50න් 18යි 50න් 5යි අනුපාතයක් වශයෙන් ලියුවොතින් 27 අනුපූරක 18 අනුපූරක 5 ඔන්න නව ලාභ ලාභ අනුපාතය කොහොම හදන්නවත් පුළුවන්ද හද විදිය තේරුණාද right තව ගානක් ලියලා හදන්නටක් ගාලා මං උත්තරේ බෝඩ් එකේ හදන්නේ තව ගානක් ලියන්න PQR හවුල් කරුවන් PQR හවුල් කරුවන් 3ට 2ට එක අනුපාතර ලාභ බෙදාගත්තේ S ලාභයෙන් S ලාභයෙන් නමෙන් දෙකකට බඳවා ගැනීම නමෙන් දෙකකට බඳවා ගැනීම නව ලාභ අනුපාතයේ සොයන්න නව ලාභ අනුපාතයේ සොයන්න හරි ටංගල් හද මෙන්න පැරණි අනුපාතය මෙන්න නව අනුපාතය P Q R S හතර දිනක් ඉන්නවා P Q R පරණ අනුපාතයේ 6න් 3යි 6න් 2යි 6න් 1යි ඉතරේස් නැහැ අලුතෙන් ආවම S්ට 9න් 2ක් දෙනවා 9ේ පංගුවෙන් 2ක් දුන්නාම ඉතුරු වෙන්නේ 9න් 7යිනේ මේ තුන් දෙනාටම 9න් 7 බෙදලා යනවා මෙයාටත් 9න් 7 අයිති මෙයාටත් 9න් 7 අයිති මෙයාටත් 9න් 7 අයිති හැබැයි 9න් 7 තුන් දෙනාටම ගන්න විදිහක් නැහැ තුන් දෙනාටම ගන්න විදිහක් නැහැ හරිනේ තුන් දෙනාටම ගන්න විදිහක් නැහැ එතකොට මොකද කරන්නේ එතකොට මොකද කරන්නේ ආ පරණ අනුපාතයෙන් වැඩි කරලා තුන් දෙනාටම දෙනවා 6න් 3යි 6n 2යි 6n 1යි තේසි දෙයක් නේ පොඩ දෙයක් නේ මේ කියන්නේ පැහැදිලිද දෙ වැඩි කරලා ගන්න කපන්න කොටන්න නැතුව ඕනන් නිකම්ම සුළු කර දැව ඕනන් කපල කොටලා ගන්නත් පුළුවන් මට ප්‍රශ්නයක් නැහැ කපන්න කොටන්න නැතුව කෙලිම සුළු කරලා ගන්න 4 + 3 21යි නමරක්කය 54යි නේ චක්‍රෙම් මතක නේද 4 + 2 14යි නමරක්කය 54යි
හතරක් එක 7යි සමරක් 6 54යි මේකත් එහෙනම් 54ෙම තියන්න වෙනවා 54ෙම තියන්න पनास सत्र नमे वहाय हर अधिक दुलाय हरणी ओक्कम पनास सत्र बंगु दैंती है ना दें आलू अनुपाते मगाद मे अनुपाते इलाकांगे ना लुकु ठीता निपा आटे इन विधि यो ने मिच्चे लुकु अनुपाते ने ने पेपरी का नांगोले इन विधि है विसी एकट दाहतरट हातट दुलाह विसी एकट दाहतरट हातट दुलाह राई तुंगिनी उदाहरण तुंगिनी उदाहरण एक्स वाई लाभा लाभ एक्स वाई सेड लाभा लाभ पहाट तुनट देखानुपात्र बेदागते पहाट तुनट देखानुपात्र बेदागते एक्स वाई से पहाट तुनट देखानुपात्र बेदागते आर नव हाउल करुकु लेस आर नव हाउल करुकु लेस सीएड दहायक लाभ कोटसट हिमिकाम्म अतुलत विय सीएड दहायक लाभ कोटसकट हिमिकाम्म अतुलत विय सीएड दहायक लाभ कोटसकट हिमिकाम्म अतुलत विय इतिरिलाभय हौल करुवान समसमो बेदागनिमट तीरणय करल्लादी इतिरिलाभय हौल करुवान समसमो बेदागनिमट तीरणय करल्लादी समसमो बेदागनिमट तीरणय करल्लादी नव लाभ लाभ अनुपाते स्वयं नवलाभ लाभ अनुपात सोया कीर्ति नाम गेलते कोई आतुर गेलपिल की आतुर देवा नवलाभ अनुपात सेवीम कैपकल अनुपात सेवीम तब भुक्ति अनुपात सेवीम एट के बेर नोतिंग इतने अरे अद मुदे पेरनी नव हाउल व्यापार पाठ में वही कोटा सुलता मैं निकाल वेरी बुरे वेला आया नहीं एक्स वाई सेड दहाइन पहाई दहाइन तुनाई दहाइन देखाई पढ़ पाते क्या बंद इटी होंदरे बैठ करने लगे सेट आया नहीं ये दर्दित में गाना खादर वाने वन के इंदे टू विकेट आबूल अमाइ की प्रतिफल मत वाट्सअप करना हों प्रतिफल हाथ गुड़ना एक्मती एटी टू तो हम कंप्लीट करना मत वाट्सअप दिवना हर सीविचल महिता पेरनी अनुपात अलुतना आर आर पर्ण अनुपात ने हेबे आट सीर दिमी ने मैं पत्न सीर दिमी सी एन दुना मित्र सी एन अणुआने मे आट सी एन अणुआत हेबे अणुमल बेन्ने मे आट सी एन अणुआत है अणुमल बेन्ने मे आट सी एन अणुआत है अणुमल बेन्ने
හැබැයි තුන්දෙනා කතා කරගෙන ගිනෝ අපි සමසමව මේක බෙදා ගනිමු එක ඉලක්කමක් තුන්දෙනෙක් එක්ක සමසමව බෙදනවා කීයෙන් කොටසක්ද ඉලක්කමක් තුන්දෙනෙක් එක්ක සමසමව දෙන්නෙක් එක්ක බෙදුවොත් සමසමව කියන්නේ භාගි භාගෙනි තුන්දෙනෙක් එක්ක බෙදුවොත් සමසමව කියන්නේ තුනෙන් එක තුනෙන් එක තුනෙන් එක නේද තුනෙන් තුනක් නේ බෙදන්න යන්නේ එහෙනම් මෙන්න දැන් පරණ අනුපාතය වැඩි කරන්න බෑ ඉස්සලා ගණන් දෙකේ පරණ අනුපාතය වැඩි කළා නේද ගත්තේ දැන් වැඩි කරන්න බෑ ඇයි හේතුව ඉතිරි ලාභේ බෙදා ගන්න විදිය දීලා තියෙනවා ඉතිරි ලාභේ බෙදා ගන්න විදිය දුන්නේ නැත්නම් තමයි දරුවනේ පරණ අනුපාතයෙන් වැඩි කළා ගන්නෙ තේරුණාද ඉතිරි ලාභේ බෙදා ගන්න විදිය දුන්නේ නැත්නම් තමයි අපි මොකද කරන්නේ පරණ අනුපාතයෙන් වැඩි කළා ගන්නෙ ඉතිරි ලාභේ බෙදා ගන්න කියන්නේ කොහමද සමසමව සමසමව තුන්දෙනෙක් එක්ක සමානව බෙදන්න දෙක දෙකෙන් එකයි දෙකෙන් එකයි දාලා හරියන්නේ නැහැ නේ තුන්දෙනෙක් එක්ක සමානව බෙදන්න තුනෙන් එකයි තුනෙන් එකයි තුනෙන් එකයි එහෙනම් මේක වැඩි කරන්න තුනෙන් එකයි මේක වැඩි කරන්න තුනෙන් එකයි මේක වැඩි කරන්න තුනෙන් එකයි අනුවෙන් තුනෙන් එකක් කියන්නේ 130යි නේ 130යි නේ सीएट तिहाई ने मैं आठ सीएट दहाया है कोई तीन सीए बिजली ना कर रही तिहे 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 दहाया इन्हें नवला अबला बनुबात ये मगर तुनट 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 एक सीएट तिहाई सीएट तिहाई सीएट दहाया क्या ने मगर तुनट तुनट एक कुलवांद XY පහට තුන අනුපාතයෙන් ලාභ බෙදාගත්තේ ඉසර් ලාභයෙන් හතරෙන් එකකට බඳවා ගැනීම ඉසර් ලාභයෙන් හතරෙන් එකකට බඳවා ගැනීම इतिरी लाभ पेरणी हाउल करवान दिकटे का अनुपात बेदा गनी इतिरी लाभ पेरणी हाउल करवान दिकटे का अनुपात बेदा गनी दिकटे का अनुपात बेदा गनी नव लाभ लाभ अनुपात स्वयं හදන්න
හැදුවා දැන් ආන්සර් එක බලමු x y z නේ මෙන්න පැරණි මෙන්න නව පැරණි 5ට 3 මෙයාට 8න් 5යි 8න් 3යි මෙයාට දැ නව 4න් එකක් මෙයාට මේ දෙන්න ඉදිරි වෙන්නේ 4න් 3යි 4න් 3යි 4න් 3යි 4න් 3යි මේ 4න් 3 බෙදා ගන්න විදිහක් දුන්න නේද මේ 4න් 3 දෙකට එක අනුපාතයෙන් බෙදෙනවා කිව්ව මට මතක නැති වුණා නේද ඔව් දෙකට එක අනුපාතයෙන් බෙදෙනවා කිව්වේ දෙකට එක අනුපාතයට බෙදා ගන්න අනුපාතයේ දෙකට එක නේද ඉතිරි ලාභය මම ලියාගෙන නැහැ ඒක ඒතර දෙකට එක අනුපාතය කියන්නේ 3ට 2යි 3ට 1යි නේද ඒතර පරණ අනුපාතය ඕනේ නැහැ දැන් ආයි ආයි මේක බෙදා ගන්න විදිය දුන්නනේ මම දීපු අනුපාතය තියෙනවා නේද දෙකට එක වගේ තමයි මට මතකේ හැටියට එතකොට කරන්නේ මේමයි දෙකට එක කියන්නේ 3න් 2යි 3න් 1යි නේද මේක වැඩි කරන්න 3න් 2යි 3න් 1යි දෙකට එක නේද බලන්න දුන්නේ 3ට 2 දුන්නා නම් හදි මට මතක නැහැ හරියටම දීප එක ආයි බලන්නත් බෑ වීඩියෝ එකේ 3ට 2 දුන්නා නම් කොහමද එන්නේ 5න් 3යි 5න් 2යි ඒකෙන් වැඩි කරන්න ඕන දුන්නේ දෙකට එක වගේ තමයි මතක 3න් 2යි 3න් 1යි වැඩි කරන්න දුන්නේ හදිසියවත් 3ට 2 නම් 5න් 3යි 5න් 2යි වැඩි කරන්න දීපිටිය මට මතකයක් නැහැ හරි මේ 3ට 3ක් කපලා දාත ඇනේ 4න් 2යි මේකටත් මේක කපලා දාත ඇනේ ද 4න් 1යි 4න් 1යි 2 1 1 2 1 1 හරි ඊළඟ ලියන්න ආය අනුමාත්‍රකාව කැපකල අනුපාතයේ කැපකල අනුපාතයේ හරි ඔන්න ඕකනම් ගානේ පේපරේ ඇවිල්ලක් තියෙනවා කැපකල අනුපාත හොයන්න කියලා රයිට් එකේ පුංචි සටහනක් ලියලා ඉන්න නව හවුල් කරුකු බඳවා ගැනීම නිසා නව හවුල් කරුකු බඳවා ගැනීම නිසා නව හවුල් කරුකු බඳවා ගැනීම නිසා පැරණි හවුල් කරුවන්ට අහිමි වෙන අනුපාතය පැරණි හවුල් කරුවන්ට අහිමි වෙන අනුපාතය පැරණි හවුල් කරුවන්ට අහිමි වෙන අනුපාතය කැපකල අනුපාතයයි අලුත් හවුල් කරුවෙකු බඳවා ගන්නකොට පරණ හවුල් කරුවන්ට යම් ලාභෙන් අහිමිවීමක් වෙනවා නේද ඒකට කියන්නේ කැපකල අනුපාතය යාළුවෝ තුන්දෙනෙක් කෑම එකක් ලිහලා කන්න හදනකොට තව එක්කෙනෙක් ආවොත් ඔයාලගේ ගොඩවල් ගොඩෙන් ටිකක් අහිමි වෙනවා නේද ආරයට දෙන්න වෙලා නේද අන්න ඒකට කියන මොකද්ද කැපකල අනුපාතය සූත්‍රය ලියාගන්න කැපකල අනුපාතය සමානයි කැපකල අනුපාතය සමානයි පැරණි ලාභ අනුපාතයේ ඍණ නව ලාභ අනුපාතය කැපකල අනුපාතයේ සමානයි පැරණි ලාභාලාභ අනුපාතයෙන් අඩු කරන්න නව ලාභාලාභ අනුපාතය. මෙතන කැපකල අනුපාත වෙන ඇටි. පැරණි ලාභ අනුපාතයෙන් අඩු කරන්න නව ලාභ අනුපාතය. හරි. උදාහරණ කීපයක් ලියන්න බලන්න. උදාහරණ එක AB 3ට 2 අනුපාත ලාභය දාගත්තේය AB 3ට 2 අනුපාත ලාභය දාගත්තේය C නව හවුල් කරු ලෙස බඳවාගත් පසු C නව හවුල් කරු ලෙස බඳවාගත් පසු
නවලාභ අනුපාතයේ 2ට 2ට 1 විය නවලාභ අනුපාතයේ 2ට 2ට 1 විය නවලාභ ලාභ අනුපාතයේ 2ට 2ට 1 විය කැපකල අනුපාතයේ සොයන්න කැපකල අනුපාතයේ සොයන්න කියවන ගාන AB 3 2 අනුපාත ලාභය දාගෙන හිටියා දෙයනේ කියලා ඉන්නකොට C බඳවා ගත්තාම යාට දෙන්න උනා කීයක්ද ඔව් පහෙන් එකක් දෙන්න උනා නේද පහෙන් එකක් දෙන්න උනා මේ තියෙන්නේ දැන් අනුපාතයේ 2 2 කියන එක පහෙන් එකක් මෙයා ගත්තා මේ පහෙන් එක කොහමද දුන්නේ පරණ හවුල් කරුව කොහමද දුන්නේ අන්නේ අනුපාතය කියන්නේ මොකද්ද කැපකල අනුපාතය හොයන්නේ කොහමද කැපකල අනුපාතය සමානයි පැරණි අනුපාතයෙන් අඩු කරන්න නව අනුපාතය කැප කරන්න වෙන්නේ a'යි b'යි වෙන කට්ටියට කැප කරන්න වෙන්නේ නැහැ අහක ඉන්න පුජිරු කැප කරන්නේ නැහැ ඉන්න කට්ටෙන් කැප කරන්න වෙන්නේ එහෙනම් ab හදමු මගෙත් එක a ටිකක් ඉඳ දිව්වා b ටූලා දෙකක් ඉඳ තියලා b නැත එක ගොඩේ නේ අනුපාත ඒකේ කැපකල අනුපාතය හොයමු පරණ අනුපාතය කීයද ඒකේ පහෙන් 3යි ඍණ නව අනුපාතය කීයද පහෙන් 2යි පහෙන් 3ෙන් පහෙන් 2ක් ගියාම පහෙන් 1යි හරිනේ පහෙන් 3ෙන් පහෙන් 2ක් ගියාම පහෙන් 1යි b පරණ අනුපාතය කීයද පහෙන් 2යි නව අනුපාතය කීයද පහෙන් 2යි හරිනේ b ගේ පරණ අනුපාතය පහෙන් 2යි නව අනුපාතයත් පහෙන් 2යි පහෙන් 2ෙන් පහෙන් 2ක් ගියාම 0යි එහෙනම් කවුද කැපකිරීම කරලා තියෙන්නේ සීට දුන්නේ පහෙන් එකයි නේද පහෙන් එක කවුද කෙලින්ම කැප කරලා තියෙන්නේ a එතන අනුපාතයක් ලියනකොට මෙහෙමයි ලියන්නේ ඔතනට ගන්න තේරුණාද හරි අනුපාතය ලියනකොට මෙහෙමයි කරන්නේ මේ යට ඉලක්කම් දෙක සමාන කරන්න යට ඉලක්කම් දෙක සමාන කරන්න සමාන ගණන් වල සමාන වෙලා එනවා සමාන ගණන් වල සමාන වෙලා එන්නේ නැහැ තව ස්ටෙප් එකක් ගිහලා සමාන කරන්න යට ඉලක්කම් දෙක සමාන කරන්න මේක පහෙන් එකයි මේක බිඳුවනේ බිඳුව නම් ඕනම ඉලක්කමකින් බිඳුවයි නේද එතන පහෙන් බිඳුවයි සමාන කළා හරිනේ හරි එතකොට යට ඉලක්කම් දෙක සමාන වූ කල්හි උඩ ඉලක්කම් දෙක තමයි කැපකල අනුපාතයේ 1ට බිඳුව මෙයා එකක් කැප කරනකොට අරය බිඳුවක් කැප කරලා තියෙනවා ඒ කියන්නේ අරයට බජ් ගොඩවල් එකක් දෙනකොට ඒ එක දීලා තියෙන කෙලින්ම a b පැත්ත බලාතේ අරගෙන නැහැ බජ් ගොඩක් දෙන්න කැපකල අනුපාතය කීයද 1ට බිඳුව පහෙන් එකම කැප කරලා තියෙන කවුද a හරි තව ගානක් xy 5ට 3 අනුපාතර ලාභ දාගත්තේය xy 5ට 3 අනුපාත ලාභ දාගත්තේය z බඳවා ගත් පසු එය ඉසෙඩ් බඳවාගත් පසු එය 3ට 2ට 1 අනුපාතය එය 3ට 2ට 1 විය 3ට 2ට 1 විය කැපකල අනුපාතය සොයන්න කැපකල අනුපාතය සොයන්න කැපකල අනුපාතය සොයන්න try හදමුද කැප කරන්න වෙන්නේ x ටයි y ටයි මොකද z ආවේ x y ට කැප කරන්න වෙනවා x y ට කැප කරන්න වෙනවා x ගේ පරණ අනුපාතය මේ තියෙන පරණ අනුපාතය 5 5ට 3 ඒ කියන්නේ 8 5යි
මේ ආගේ 8න් 3යි ඍණ නව අනුපාත දෙක අඩු කරන්නේ මේ ආගේ 3ට 2ට 1 කියන්නේ 6න් 3යි 6න් 2යි ඔන්න භාග සංඛ්‍යා දැන් මලා සුළු කරගන්න පුළුවන්ද 8න් 5න් 6න් 3ක් අඩු කර දැනි ඉස්සලන් ලේසි මොකද දෙකම බහින් බංගු තිබුණේ අටෙන් පහෙන් අටෙන් තුනක් හයෙන් තුනක් අඩු කර තෑගිද පුළුවන් කැල් එක ගත්තනම් ටක් ගාලා අඩු කර තෑ කැල් එකේ භාගී සංඛ්‍යාව ටයිප් කරන්න ABC ඉන්නව නේද ABC බටන් එක එකකින් ටයිප් කරන්න ABC වලින් අටෙන් පහ ටයිප් කරන්න කොහමද 5 ABC 8 ඍණ 3 ABC 6 अटेन ने कहा क्या लेके बागी संख्या टाइप कराने में तीन ए बी सी के लबार ने कहा वांगते पैते उड़े इधर ला देवनी बार ने के ए बी सी बागी संख्या टाइप करने तमाय ओके इन्हीं ए बी सी बार ने कहा इरिंग उड़े तमाय इससे ला टाइप कराने इलांग ए बी सी बार ने के इलांग इरिंग याता क्या लेते कट तीन वर्ड दन है विभाग रे गिनियाने बोलां क्या लेके ए बी सी ने गेदर तीन अन पोड़ी क्या लेके ए बी सी ने कोमत टाइप कराने पहा ए बी सी अट ऋण तुण ए बी सी हय समान अटें काय कल का कुडाकार आगन अरद वीडियो के पड़ा ना वात तेगा बीलेम कुडाकार आगन अरद एम पास हदा मतक नंगी वहरी मल्ल मेक सुलकर आट मेस मतक आट मतक अटेन पहेन हयन तुना गया अटेन का ඊළඟ එකෙත් අඩු කරන්න 3 ABC 8 ඍණ 2 ABC 6 24 න් 1යි මේක 8 න් 1යි මේක 24 න් 1යි යට අසමානයි උඩ සමාන උනට වැඩ නැහැ යට අසමානයි තව ස්ටෙප් එකක් යන්න මේ උඩ තියෙන 28 න් 1 24 න් පංගු බවට පත් කරන්න යටනේ සමාන කරන්න ඕන මේක 8 න් පංගු බවට පත් කරාම උඩ දශම ස්ථාන එනවනේ එක් කරදරයි මේක 24 න් පංගු බවට පත් කරන්න කොහමද 24 ට 8 ව 3යි 3 වරක් 1 3යි ඒකත් මතක නැත්නම් නංගි හරි මල්ලිගේ හරි අහන්න 8 න් එක 24 න් කීයද 3යි අනේ දැන් යට සමානයි උඩ 3 ට 1 කැපකලා අනුපාතයේ 3 ට 1 කැපකලා අනුපාතයේ 3 ට 1 ඕවා හදන්න ඇවිල්ලා තියෙන පේපරේ තුනට එක කැපකල අනුපාතය රයිට් තව ගානක් ලියලා තියන්න ගෙද දිහා දාන්න තව ගානක් ලියන්න KL KL ලාභ ලාභ දෙකට එක අනුපාතර බෙදාගත්තේය ලාභා ලාභ දෙකට එක අනුපාතර බෙදාගත්තේය නව හවුල්කරු එම් බඳවාගත් පසු නව හවුල්කරු එම් බඳවාගත් පසු නව හවුල්කරු එම් බඳවාගත් පසු නව ලාභ අනුපාතයේ 5ට 3ට 2 විය නව අනුපාතයේ 5ට 3ට 2 විය කැපකල අනුපාතය සොයන්න right තව ගානක් ටිකක් බුද්ධිය මෙහෙවලා කල්පනා කරලා මේ ගාන හදන්න ඕන बुद्धि में वेला मे गान हदन दें कील दीपुदे तेरना मे गान हद ए बी पहाट तुनापात्र लाभ बेदागत्ते ए बी पहाट तुनापात्र लाभ बेदागत्ते सी
සී ලාභයෙන් 10න් එකකට බඳවා ගැනීම 10න් එකකට බඳවා ගැනීම සීගේ ලාභ කොටස A හා B 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 දෙකට එක අනුපාතයට කැප කරන් ලදී දෙකට එක අනුපාතයට කැප කරන් ලදී නව ලාභ ලාභ අනුපාතය සොයන්න නවලාභ ලාභ අනුපාතය සොයන්න නවලාභ ලාභ අනුපාතය සොයන්න ඔක අමාරු ගානක් දැන් දීපු ගාන ගෙදර වැඩිට දීපු ගාන ඒ ගාන අමාරු ගානක් කල්පනා කරන්නයි ඕන හරිද දැන් මන් දුන්නේ ඊළඟ ගානේ AB 3ට 5ට 3 අනුපාතයට ලාභය දාගත්තා C බඳව ගත්තට පස්සේ ටයිට් ලාභ අනුපාතය මෙයාට 10n එකක් දෙනව නේද ඊට පස්සේ ඒ 10n එක මේ දෙන්න දෙකට කැපනවා කැප ගන්නවා නේද ඔයාට ඊට පස්සේ එනවා නේද නව ලාභ අනුපාතය ඒක හොයන්න කියලා නේද දුන්නේ ඔයා නව ලාභ අනුපාතය එව්වම පැරණි අනුපාතයෙන් 9 කඩු කරාම කැප කළ අනුපාතය කීය දෙන්න ඕන දෙකට එක නේද දෙන්න ඕන එහෙනම් නිකන් ඉන්න එපා මෙහෙමයි කරන්නේ නව ලාභ අනුපාතය හොයන්න හොයලා පරණ අනුපාතයෙන් 9 කඩු කරලා බලන්න දෙකට එක එනවද නැත්නම් හොයලා වැරදි ආයි try කරන්න දෙකට කියනවාද නැත්නම් වැරදි ආයි try කරන්න try කර කර ඉන්න පන්තිය පටන් ගන්නාම පන්තිය පටන් ගත්තාම කියලා දෙන්නම් තේරුණාද හරි මේ බලන්න චුට්ටක් ඔක පොඩි කල්පනාවක් දැම්මනම් හරි චූටි දෙයක් මම නිකන් මග පෙන්වන්නම් කැපකල අනුපාතයෙන් සමානයි පැරෙන්ඩ්‍රින නව නේද මට මේකේ නව අනුපාතය උක්ත කරලා දෙන්න මේ ඍණ නව ලාභ අනුපාතය මං ඉස්සරහට ගේන නව සමානයි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ පැරණි ලාභ අනුපාතයේ මෙයා කැපකල අනුපාතයේ මේ පැත්තේ ඉන්නකොට දාන නේද? මෙයාව මේ පැත්තට ගත්ත නිසා මෙයාව යහ පැත්තට දාන්න ඕනේ නේද? එහෙනම් ඍණ කැපකල. ඔන්න මං පොඩි මග පෙන්වීමක් කළා. කැපකල අනුපාතයේ දුන්නාම නව හොයාගන්න මොකද්ද කරන්න ඕන කියලා මං පොඩි මග පෙන්වීමක් කළා. අන්න කල්පනා කරලා හදන්න. හදපු හැමෝම නව ලාභ අනුපාතයයි පැරණි ලාභ අනුපාතය අතර වෙනස කැපකල අනුපාතයේ දෙකට කෙනවද කියලා බලන්න. නැත්නම් වැරදි. හරි.